අයිබෝවන්, අපගේ වර්තමාන අධ්‍යාපන පද්ධතිය ගැන ඔබ මොනවද හිතන්නේ? අවුලක් තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද? ඉතින් මොකද්ද මේ අවුල? අද කතා කරන්නේ අපගේ වර්තමාන අධ්‍යාපන ක්‍රමයේ ඇති ප්‍රශ්න 6ක් පිළිබඳව. අප ළමයින්ව ඉස්කෝලේකට යවන්නේ පිටත සමාජයට පුරුදු කිරීම සඳහා. නමුත් මෙම පිටත සමාජය නැත්නම් රියල් වර්ල්ඩ් එක ඉතා ඉක්මනින්ම වෙනස් වෙනවා. නමුත් ඔබ දන්නවද, අවුරුදු 100ක් පමණ කාලයක් ගත වෙලත් සියවසක් මුළුල්ලේම මෙම අධ්‍යාපන ක්‍රමයේ කිසිදු වෙනසක් ඇති නොවී ඇති බවට. සරලව කිව්වොත්, දැන් අපි ඉගෙන ගන්න අධ්‍යාපන ක්‍රමය කාර්මික යුගයේ නිර්මාණය වුණ අධ්‍යාපන ක්‍රමයක්. එම අධ්‍යාපන ක්‍රමයේ මූලික අරමුණ වූයේ කාර්මිකයන් හා කර්මාන්ත ශාලා කම්කරුවන් බිහි කිරීමටයි. ඉතින් මෙම කාර්මික යුගයේ මානසිකත්වය තාමත් අපගේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙනවා. ඒ කියන්නේ බහුජන පාලනය නැත්නම් මාස් කන්ට්‍රෝල් හා පරිමාණ නිෂ්පාදනය නැත්නම් මාස් ප්‍රොඩක්ෂන් මානසිකත්වයෙන් තාමත් අපේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙනවා. ඉතින් මේක තමයි අපගේ පළවෙනි ප්‍රශ්නය වන්නේ. කාර්මික යුගයේ මූලධර්මය. පන්ති කාමරයක අපි සිසුන්ව තොග පිටින් පාලනය කරනවා. බෙල්ලකක් මාර්ගයෙන් ඔවුන් කුමක්ද කොළ යුත්තේ, කොහෙටද යන්න ඕනෙයි පරිපාලනයෙන් තීරණය කරනවා. ඉතින් දවස පුරාම සිසුන් කරන්නේ උපදෙස් පිළිපැදීමයි. පිටු අංක 50 පෙරලන්න, තුන්වෙනි ප්‍රශ්නේ හදන්න, කතාව නවත්තන්න, මේ වගේ දේවල්. පන්ති කාමරයේ පළමුවෙන්නා වන්නේද අපට දෙන ලද උපදෙස් හරියාකාරව පිළිපැදීමෙනි. මෙවැනි මූලධර්ම කාර්මික යුගයේ කම්කරුවන්ට බොහෝ වැදගත් වුණා. මන්ද ඔවුන්ගේ ක්‍රියාවලියේ උපදෙස් පිළිපැදීම අනිවාර්ය කාර්යයක් වනවා. නමුත් අද ලෝකයේ ජයගත් මිනිස්සු ජීවිතය ජයගත්තේ උපදෙස් පිළිපැදීමෙන්ද? වර්තමාන ලෝකය ක්‍රියාශීලී නිර්මාණශීලී මිනිසුන් අතර ඉක්මනින් සම්බන්ධතා ඇතිකර ගැනීමට හැකි හා සාමූහිකත්වයෙන් වැඩ කිරීමට හැකි පුද්ගලයන් අගය කරනවා. කතා කිරීමට පවා තහනම් වූ පන්ති කාමරයක කෙසේද මෙවැනි ගුණාංග දියුණු කරගන්නේ? දෙවන ප්‍රශ්නය, ස්වයං පාලනයක් නොමැතිවීම. දරුවෙකු පාසලක සිටින විට ඔහු කළ කිය හැම දෙයක්ම පාලනය කරන්නේ පරිපාලනය විසින්ය. ඕනෑම තැනක නීතිමාලාවක් තිබිය යුතුයි. නමුත් හිතලා බලන්න, පීරියඩ් එකෙන් පීරියඩ් එකට සිදුවන්නේ අපිව පාලනය කිරීමක් නොමේද? ඔබ උදේම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා, හවස ගණන් ඉගෙන ගන්නවා. ඔබට මේ තීරණය කිරීමට හැකි වුණොත් ඔබ අනිවාර්යයෙන්ම මේ විෂයන් මාරු කරගන්නවා. ඉතින් මේටයි ස්වයං පාලනය කියන්නේ. ස්වයං පාලනයක් ඇති කිරීමෙන් දරුවාට කාලකර්මණාකරණය හොඳින් ඉගෙන ගැනීමට හැකිවෙනවා. කාර්යයක් කරන්නේ කොයි වෙලාවටද, කොච්චර වේලාවකින්ද යන දේවල් ළමයාට ඉගෙන ගැනීමට හා අත්දැකීමට හැකිවෙනවා. මොහොතකට හිතලා බලන්න, ඔබට ඔබේ ජීවිතයේ හැම මිනිත්තුවක්ම කළ යුතු කිව යුතු දේ ගැන වෙන කෙනෙකු උපදෙස් දීමට කටයුතු කරනවා නම් ඔබට කෙසේ හැඟෙයිද? නම්බර 3, අව්‍යාජ ඉගෙනීමේ ක්‍රමය. දරුවෙකු පාසලේදී ඉගෙන ගත යුතු දේවල් සිලබස් එකක් හරහා පරිපාලනය විසින් තෝරා ගන්නවා. ගණිතය, විද්‍යාව, ගිණුම්කරණය වගේ විෂයන් එකින් එකට ළමයාට පාඩම් කිරීමට උපදෙස් ලැබෙනවා. මේ විෂයන් බොහෝ විට ළමයාට අනාගතයේ කවදාවත්වත් ඕන වෙන්නේ නැති වෙයි. ඉන්පසු අවසානයේ විභාගයක් හරහා ළමයාට කොච්චර මතකද යන්න උරකා බලනවා. 100න් හම්බෙන ඒ අංක දෙකේ ලකුණෙන් ළමයාගේ අනාගතය තීරණය වෙනවා. නොයෙකුත් උපකාරක පන්තිවලට ගොස් දවස් ගණන් නිදිමරා පාඩම් කරන දැනුම විභාගයෙන් පසු අමතක වන්නේ ටියුෂන් හා පාඩම් කරමින් ගත කරපු කාලය නිරපරාදේ නාස්ති කරමුනි. ඉතින් මෙම ඉගෙනීමේ ක්‍රමය අව්‍යාජ නොවන්නේද? 4 ප්‍රශ්නේ, තමන්ගේ ආසාව නැත්නම් තමන්ගේ පැෂන් එක හා විනෝදාංශය හඹා යාමට නොහැකි වීම. අපගේ ඉගෙනීමේ පද්ධතියේ ළමයි සමූහයක් එකම වෙලාවේ එකම දේ ඉගෙන ගත යුතු වෙනවා. මිනිසෙකු එක වගේ නොවේ හා මිනිසා අද්විතීය යන මූලික ගුණාංග වර්තමාන අධ්‍යාපන ක්‍රමයෙන් අත්හරින බවට අපට පෙනී යනවා. අප හැමෝටම ජීවිතයේ විවිධ ආසාවන් තිබෙනවා. නමුත් මෙම අධ්‍යාපන ක්‍රමයෙන් මම මොනවටද දක්ෂ, මම මොනවද ජීවිතේ කරන්න ඕන, මම සමාජයට කොහොමද ෆිට් වෙන්න ඕන යන ප්‍රශ්නවලට පිළිතුරක් ලැබෙන්නේ නැත්. තමන්ට කැමති දේ කරලා තමන්ගේ පැෂන් එක හඹා ගිය මිනිස්සු මේවට හොඳ නිදසුන් වෙනවා. උදාහරණ වශයෙන් මාර්ක් සකර්බර්ග්, බිල් ගේට්ස්, මයිකල් බී ජෝර්ඩන්, ඇල්බර්ට් අයින්ස්ටයින් මේ මිනිසුන් අතර වෙනවා. 5 ප්‍රශ්නේ, ඉගෙනීමේ වෙනස. අපි හැමෝම එක විදියට ඉගෙන ගන්නේ නැහැ. එකෙක් හොඳ මීටරයක් වෙන්න පුළුවන්, අනිකාට මීටර වෙන්න හෙන වෙලාවක් යන්න පුළුවන්. මතක තබා ගැනීමේ ශක්තිය, අවධානය මේ වගේ දේවල් එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. සමහරුන්ට අහගෙන ඉන්නවට වඩා ඒක කියවද්දි මතක හිටිනවා. සමහරුන්ට අහන්නයි බලන්නයි දෙකම කරොත් මතක හිටිනවා. සමහරුන් අහගෙන හිටියාම ඒගොල්ලන්ට මතක හිටිනවා. මෙවැනි වෙනස්කම් තියෙද්දිත් අපගේ අධ්‍යාපනයේ ක්‍රමයෙන් අනුගමනය කරන්නේ එකම ඉගැන්වීමේ ක්‍රමයයි. ඉතින් ඔබට යම් දෙයක් තේරුම් ගැනීමට අපහසු වෙද්දී, තේරුම් ගැනීමට යම් කිසි කාලයක් ගත වෙද්දී, මතක තබා ගැනීමට අපහසු වෙද්දී ඔබ අසමත් පුද්ගලයෙක් නැත්නම් ෆේලිය එකක් හැටියටයි සැලකෙන්නේ. 6 සහ අවසාන ප්‍රශ්නය, ඉගැන්වීම. අද වෙන විට පාසලකදී පැය 6 කාලයක් පමණ ඉගැන්වීම් කටයුතු කරනවා. දරුවෙකුට යම් කිසි දෙයක් තේරුම් ගැනීමට ඇති හැකියාව එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනවා.
ගුරුවරයා හෝ ගුරුවරිය උගන්වන හැමදේම දරුවා තේරුම් ගැනීමට නොහැකි වුණත් අසා සිටිය යුතු වෙනවා. තාක්ෂණයේ දියුණුවත් සමග ලෝකයේ සෑම තොරතුරක්ම අපගේ ඇඟිලි තුඩුවල දුරකින් තමයි තිබෙන්නේ. එසේ තිබුණත් මේවා පාවිච්චියට ගැනීමට වර්තමාන අධ්‍යාපන ක්‍රමය අපව සත්වී තිබෙනවා. ඉතින් යාළුවනේ, ඕගලන්ගේ එක එක මත ඇති මේ වීඩියෝ එක ගැන ගොඩක් එක්ස්පර්ට්ස්ලා ගොඩක් කට්ටිය මේ අධ්‍යාපන ක්‍රමය ගැන කමෙන්ට් කරලා තියෙනවා. ඉතින් උදාහරණ ගත්තොත් ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමය, ඒ කියන්නේ හොඳම සිසුන් බිහි කරන රට ලෙසට හැලකෙන්නේ ෆින්ලන්තය. ෆින්ලන්තය ගත්තොත් ඒගොල්ලන්ගේ සිසුන් අන්තර්ජාතික එක්සෑම්ස් වලින් හොඳම ලකුණු ගන්නවා. ඉතින් ඕගොල්ලෝ චුට්ටක් හොයලා බලන්න ෆින්ලන්තේ කොහොමද ඉගෙනීම් ක්‍රමය වෙන්නේ. ඕගොල්ලන්ටම පුදුම හිතේවි. එහේ ළමයින්ට හෝම්වර්ක් කියලා දෙයක්ම නැහැ. විභාග කියලා දෙයක්ම නැහැ. ඒ ළමයි දවසට පැය 4යි ඉස්කෝලේ යන්නේ. ඉතින් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා ෆින්ලන්තයෙන් අපිට ඉගෙන ගන්න. අනිවාර්යෙන් ඒක ගැන හොයලා අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න ඕගොල්ලෝ. මේ වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරන්න. මම හිතනවා මේක ගොඩක් වටිනවා කියලා. ඉතින් යාළුවනේ, මෙවැනි වීඩියෝස් දිනපතා නැරඹීමට channel එකට අනිවාර්යෙන් subscribe කරන්න. ඕගලන්ට ජය වේවා.